ඉදැ මේ කොටසි කරන්න බලාපොරොත්තු වෙන්න එකම වෘත කණ්ඩය ඇති කෝණ කියන්න මොනවද අන්න එකම වෘත කණ්ඩය කෝණ අතර සම්බන්ධය මොකක්ද කියලා කලින් ඉගෙනගත්ත සිද්ධාන්තය වගේම අලුත් සිද්ධාන්තය තමයි මෙන්න මේ කොටස ඉදිරි කරගන්න මේ ඇඳලා තියෙන පළවෙනි වෘතයේ කේන්ද්‍රය AB කියන රේඛා ඛණ්ඩයක් මේ වෘතයේ මත තියෙනවා දැන් මේ AB කියන වෘත්ති ශාපය මගින් මහාචාපය මත ඇති කරන කෝණයක් තමයි වෘතකණ්ඩයක කෝණයක් කියලා කියන්නේ. දැන් මේ අවස්ථාවේ නම් AXB කියන්නේ මේ සුළු වෘතකණ්ඩය මගින් මහා වෘතකණ්ඩය මත ඇති කරන කෝණයක්. තමයි AXB කෝණය වෙන්නේ. AB ජාපය මත තවත් ලක්ෂයක් අපි හිතුවොත් Y කියලා AYB කෝණය කියන්නේ AB සුළුවෘත ඛණ්ඩය මගින් මහා ජාපය මත ඇති කරන කෝණය AY AZB තුත් අන්න ඒ වගේම කෝණයක් ඒක නිසා අපිට කියන්න පුළුවන් AXB AYB AZB යන එකම වෘත ඛණ්ඩයේ පිහිටි කෝණය කියලා. ඒ කෝණ එකම AB වෘත ජාපය කොටසක් මගින් මහා වෘත ඛණ්ඩයේ ඇති කරන කෝණය. ඒ කෝණ තුනම එකම AB උත්තජාප කොටස වගේ මහා වෘත ඛණ්ඩය මත ඇති කරන කෝණ වෙනවා. ඒක නිසා ඒ කෝණ එකම වෘත ඛණ්ඩයේ පිහිටි කෝණ කියලා අපි හඳුන්වනවා. දැන් AYB සුළු වෘත ජාපය මත පිහිටි ලක්ෂ තුන PQR කියලා අපි ගත්තොත් ඒ ලක්ෂ AB ලක්ෂ දෙකට යහකරත් අපිට හම් වෙනවා ඒ කෝණ තුනක්. ඒ කෝණ තුන පිහිටලා තියෙන්නේ සුළු වෘත ජාපය මත. ඉතින් APB AQB කියලා කියන්න ඔතනදී මේ AB මහා වෘත ජාපය වගේ AB සුළු වෘත ජාපය මත හදන කෝණ. ඒ කෝණ හැදිලා තියෙන්නේ සුළු වෘත්ත ජාපය මත නිසා ABB AQB ARB කියලා කියන්නේ ඒ වගේ සාධන සුළු වෘත ඛණ්ඩයේ පිහිටි කෝණ කියලා අපි කියනවා. දැන් අපි ආපහු බලමු මෙතන AXB කියන කෝණය AYB කියන කෝණය AZB කියන කෝණය සුළු වෘත ඛණ්ඩය මගින් මහා වෘත ඛණ්ඩය මත හදන කෝණ APB AQB ARB කියලා කියන්නේ මහා වෘත ඛණ්ඩය මගින් AB සුළු වෘත ඛණ්ඩය මත හදන කෝණය.